පියාණන් වහන්සේගේද පුත්‍රයාණන් වහන්සේගේද ශුද්ධාත්මනන් වහන්සේගේද නාමේ අප සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවිපියාණන් වහන්සේගේ බලයත් ශුද්ධාත්මනන් වහන්සේගේ මඟ පෙන්වීමත් ඔබ සියලු දෙනා සමග පවතිවා. ඔබ සමගද පවතිවා. ඔබ මා තුළ පවතිනාහු නම් ඔබ මා කරන ක්‍රියාද කරන්නාහු යයි සමිදානන් වහන්සේ වදහරන සේක. මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, දයාබර දරුවනි, අප හැමගේම කැඳවීම සමිදානන් වහන්සේ තුළ ජීවත්වන ජීවිතයක් තුළින් ඔවුන් වහන්සේට සාක්ෂි දැරීමයි. එසේ නම් ඔවුන් වහන්සේව අදහාගෙන ඔවුන් වහන්සේගේ ප්‍රබල ක්‍රියාවන් කෙරෙහි විශ්වාසය තබමින් ඔවුන් වහන්සේ කළ ක්‍රියාවන් කරන මහා බලගතු ඇදහිල්ලක් අප තුළ ඇති කරන මෙන් ඉල්ලා මේ යාගයේදී අපි ආඥා කරමු. සුළු මොහොතක් නිහඬව අපගේම මිනිස් දුර්වලකම් මුල් කොටගෙන සමිදානන් වහන්සේගේ වැඩ සිටීම විරුද්ධව පව් කළ හැම මොහොතක් වෙනුවෙන්ම අවංක හදවතකින් දුක් මනස්තාප වෙමු. සර්ව බලධාරී දෙවියන් වහන්සේටද සහෝදර සහෝදරියනි, ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් මම බොහෝසේ පව් කළෙමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. එහෙන් භාග්‍යවන්ිත කනි මරියතුමියගෙන්ද සියර සුර දූතයන්ගෙන් හා ශුද්ධවන්තයන්ගෙන්ද මාගේ සහෝදර සහෝදරියනි ඔබගේද මා උදෙසා අපගේ සමිදානන් වන දෙවියන් වහන්සේට යාඥා කරනමින් අවනතව ඉල්ලා සිටිමි. සර්ව බලධාරී දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් ක්ෂමා කර සදා ජීවනයට අප සැම පමුණුවන සේක්වා. ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, ක්‍රිස්තුනී කරුණා කළ මැනව, ක්‍රිස්තුනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, හේ ආඥා කරම්හ. දෙවි ස්වාමිනී, ඔබාන්සගේ පුත්‍රයාණන් කෙරෙහි ඇදහිල්ලෙන් යුතුව ජීවත් වීමට ඔබ වහන්සේගේ දරුවන් වන අප සැම කැඳවන සේක්වේද. ඔබ වහන්සේ අදහා ගන්නාවුන් සැමට ලැබෙන ස්වර්ගීය දීමනාවන්ගෙන් අප සැම පොහොසත් කර වදාළ මැනව. මේකීදේ ඔබ වහන්සේ හා ශුද්ධාත්මනන් වහන්සේ සමග එකම දෙවියන්ව සදහටම වැඩ සිටින්නාවුද, රජකම් කරන්නාවුද, ඔබ වහන්සේගේම පුත්‍රයාණන් හා අපගේ සමිදානන්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සම අපට ලැබේවා. අපොස්තුලරුන්ගේ ක්‍රියාපොතෙන් උපුටාගත් කොටසකි. ඊළඟ සබත් දවසේදී දෙවියන් වහන්සේගේ වචනය අසන පිණිස නුවර වැසි සියල්ලෝම වාගේ රැස් වූහ. එහෙත් යුදෙව්වරු එම ජනකාය දැක ඊර්ෂ්‍යාවෙන් පිරි පාවුලු කී කාරණාවලට විරුද්ධව කතා කරමින් අපහාස කළහ. එවිට පාවුලුද බර්නබස්ද එඩිතරව කතා කරමින් මෙසේ කීහ. දෙවියන් වහන්සේගේ වචනය පළමුකොට ඔබට ප්‍රකාශ කළ යුතුව තිබුණි. එහෙත් ඔබ එය ප්‍රතික්ෂේප කොට සදාතන ජීවනයට
ඔබ නුසුදුස්සන් බවම නිශ්චය කරගන්නා මෙහෙයින් මෙන්ම අපි විජාතින් වෙතට හැරෙමු. මන්ද සමිධානන් වහන්සේ අපට මෙසේ අනකලසේක ලොවපුරා ගැලවීම ගෙන දෙන පිණිස විජාතින් අතර පහන් එලියක් ලෙස මම ඔබ තැබ්වෙමි. විජාතී හු ඒ අස්සා සන්තෝෂව දෙවියන් වහන්සේගේ වචනයට ගෞරව කළහ. සදාතන ජීවනයේ ලැබීමට තෝරා ගන්නා ලද සියල්ලෝම අදහාගත් සමිධානන් වහන්සේගේ දහම ඒ පළාත මුළුල්ලෙහිම පැතිරී ගියේය. එහෙත් ජුදෙවරු සදහැවත් කල ස්ත්‍රීන්ද නුවර ප්‍රභූන්ද පොළඹවා පාවුලු හා බර්නබස්ට විරුද්ධව පීඩාකාරී තත්ත්වයක් ඇතිකර තමන්ගේ පෙදෙස්වලින් ඔවුන්ට පිටරටට නෙරපා දැමූහ. එවිට ඔවුහු තමන්ගේ පාදවල දූවිලි ඔවුන්ට විරුද්ධව ගසා දමා ඉකෝනියට ගියහ. ශ්‍රාවකයෝ ප්‍රීතියෙන්ද ශුද්ධාත්මයන්ගෙන්ද පූර්ණ වූහ. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ඔබගේ පිළිතුර මිහිපිට සියලු දෙනා අප දෙවිඳුන්ගේ ජයග්‍රහණය දුටුවෝය. මිහිපිට සියලු දෙනා අප දෙවියන්ගේ ජයග්‍රහණය දුටුවෝය. සමිඳුන්ට නව ගීයක් ගයන්න මන්ද එතුමානෝ ආශිර්වාද කියා කළසේක. සිය බලවේගෙන් හා ශුද්ධ ශක්තියෙන් ජයග්‍රහණය ලත්සේක. සමිධානෝ සුවකීය ජයග්‍රහණය ප්‍රකාශ කළසේක. විජාතීන්ගේ ඇස් හමුවෙයි. සිය විමුක්ති බලය එළිදරව් කළසේක. මිහිපිට සියලු දෙන අප දෙවියන්ගේ ජයග්‍රහණය දුටුවෝය. එතුමානෝ ඊශ්‍රායෙල් වංශය කෙරෙහි එතුමන්ගේ ප්‍රේමයත් විශ්වාසවන්තකමත් සිහි කළසේක. මිහිපිට සියලු දෙනා අප දෙවියන්ගේ ජයග්‍රහණය දුටුවෝය. මිහිපිට සියලු දෙන අප දෙවියන්ගේ ජයග්‍රහණය දුටුවෝය. එම්බාලෝ වැසි සියල්ලනි සම්බිදුන් හට ප්‍රීති ගී ගයන්න. ප්‍රීති ගී ගයමින් එතුමන් පසසන්න. මිහිපිට සියලු දෙන අප දෙවියන්ගේ ජයග්‍රහණය දුටුවෝය. සුපවත් ජය නද. හාලෙලූයා ආලෙලූයා ආලෙලූයා. මෙසේ ක්‍රිස්තුස් වහන්සේ වද විදින්නටත් මළවුන්ගෙන් නැගිටින්නට යුතුමයි ලිය ඇත. ආලෙලූයා 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 ආලෙලූයා. සම්විධානන් වහන්සේ ඔබ සමග වෙනසෙක්වා. ඔබ සමගද වෙනසෙක්වා. ශුද්ධවර ජාම්තුමන් විසින් ලියන ලද සුවිශේෂක වාක්‍ය නම් මෙසේය. සමිධානයේ ඔබ වහන්සේට මහිමය වේවා. ඔබ මා හඳුනා ගන්නාහු නම් මාගේ පියාණන් වහන්සේත් හඳුනන්නාහුය. මෙතැන් පටන් ඔබ උන් වහන්සේ හඳුනන්නාහුය. උන් වහන්සේ දැක ඇතැයි වදාළසේක. පිලිප් කතා කොට ස්වාමිනී පියාණන් වහන්සේ අපට පෙන්වා වදාළ මැනව ඒ අපට හොඳටම සෑහේ යයි ඔවුන් වහන්සේට කීහ. ජේසුස් ස්වාමීන් වහන්සේ කතා කොට පිලිප් මෙපමණ කලක් ඔබ මා සමග විසූ නමුදු තවමත් ඔබ මා හඳුනන්නේ නැද්ද? මා දුටු තැනැත්තා පියාණන් වහන්සේ දුටුවේය. එසේනම් පියාණන් වහන්සේ අපට පෙන්වා වදාළ මැනවයි ඔබ කියන්නේ කෙසේද? මා පියාණන් වහන්සේ තුළද පියාණන් වහන්සේ මා තුළද සිටින බව ඔබ විශ්වාස නොකරන්නේද? මා ඔබ හට වදාරන වචන මාගේම අධිකාරි බලයෙන් නොවදාරමි.
පියාණන් වහන්සේම මා තුළ වැඩ වසමින් ස්වකීය ක්‍රියා ඉටු කරනසේක. මා පියාණන් වහන්සේ තුළද පියාණන් වහන්සේ මා තුළද සිටිනා බවට මාගේ වචනේ විශ්වාස කරන්න, එසේ නැත්නම් මාගේ ක්‍රියා නිසාවත් මා විශ්වාස කරන්න. ඒකාන්තයෙන්ම මම එසේය. මා දහා ගන්නා මා කරන ක්‍රියාද කරන්නේය. තවද මා පියාණන් වහන්සේ වෙතට වඩිනා බැවින් ඔහු මීටත් වඩා මහත් ක්‍රියා කරන්නේය. පුත්‍රයාණන් තුළ පියාණන් වහන්සේ මහිමයට පමුණුවනු ලබන පිණිස ඔබ මාගේ නාමයෙන් අයදින කවර දෙයක් වුවද මම ඉටු කරන්නෙමි. ඔබ මාගේ නාමයෙන් අයදින කවර දෙයක් වුවද මම ඉටු කරන්නෙමි. අප සම්විධානන් වහන්සේගේ ගැලවීමේ සුභාරංචිය නම් මෙසේය. රිසුනී වහන්සේට ප්‍රශංසා වේවා. සුවිශේෂක වාක්‍ය මගින් අපගේ පව් මැකේවා. මොහොතකට වාඩිවන්න. ස්වාමින් වහන්සේ තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, දයාබර දරුවනි, අපි කවුරුවත් දෙවියන් වහන්සේව දැකලා නැහැ. අපි කවුරුවත් ජේසුස් ස්වාමින් වහන්සේවවත් දැකලා නැහැ. නමුත් අපි දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත් වෙනවා. අපි ක්‍රිස්තුන් වහන්සේව අදහාගෙන ජීවත් වෙනවා. අපිට උන්වහන්සේව අදහාගෙන ජීවත් වීම ප්‍රමාණවත්. උන්වහන්සේව දැක ගන්නවා කියලා කියන්නේ උන්වහන්සේව අදහාගෙන ජීවත් වීම. ඔබට මතක නම් තෝමස් අපොස්තුලතුමා ක්‍රිස්තුන් වහන්සේව අවිශ්වාස කරපු වෙලාවේදී මොනවද ජේසුස් ස්වාමීන් වහන්සේ තෝමස්ට කියන්නේ? ශ්‍රාවකයන් තෝමස්ට කියනවා, අපි සම්විධානන් වහන්සේව දැක්කා. තෝමස් අපොස්තුලතුමා කියනවා, නැහැ, මම ඒක විශ්වාස කරන්නේ නැහැ. මට බලන්නට අවශ්‍යයි උන්වහන්සේව කුරුසියේ ඇන ගහන ලද මොහොතේදී අත්වල තිබුණු වන කැලල්, දෙපා තුල තිබුණු වන කැලල්, ඇලය පසාරු කරගෙන ගිය ඒ වන කැලල්, අපි කියන ශ්‍රී වන කැලල් මට බලන්නට අවශ්‍යයි. නැත්තන් මම විශ්වාස කරන්නේ නැහැ. එහිදී උන්වහන්සේ කියනවා, තෝමස්, ඔබ මා දුටු බැවින් අදහා ගත්තෙහිය. නුදුටු නමුත් අදහන්නෝ භාග්‍යවන්තයෝය. එතකොට මං ඔබට කියපු කලින් කියපු කාරණාව ඔබට පැහැදිලි වෙන්නට ඕන. අපේ විශ්වාසයේ තියෙන්නේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, දැකලා අදහා ගැනීම තුළ නොවෙයි. අපේ ඇදහිල්ල තිබෙන්නේ නොදැක විශ්වාස කිරීම තුළයි. අද ඇවිල්ලා පිලිප් උන්වහන්සේට කියනවා, ස්වාමිනී, අපිට පියාණන් වහන්සේව පෙන්වන්න. ජේසුස් ස්වාමීන් වහන්සේගෙන් පිලිප් ඉල්ලීමක් කරනවා, ජේසුනී, අපිට දෙවියන් වහන්සේව පෙන්වන්න. යේසු දෙවියන් වහන්සේව පෙන්වුවද පිලිප්ට? නැහැ.
උන්වහන්සේ මොකද කිව්වේ? පිලිප්, ඔබ මා සමග මෙච්චර කාලයක් ජීවත් වුණා. ඔබ මගේ දූත මෙහෙවරට, මගේ කාර්ය බහරයට, මගේ ප්‍රාතිහාරයන් වලට ඔබ මා සමග සම්බන්ධ වුණා. නමුත් තවමත් ඔබ පියාණන් වහන්සේව දැක්කේ නැද්ද? ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, දෙවියන් වහන්සේගේ ස්වරූපය අපිට අනාවරණය කරන කෙනා තමයි ක්‍රිස්තුන් වහන්සේ. දෙවියන් වහන්සේගේ බලගතු වැඩ සිටීම අපේ ඇඟට පතට දැනෙන විදියට අපි වෙතට සමීප කරවන කෙනා ක්‍රිස්තුන් වහන්සේ. දෙවියන් වහන්සේගේ වැඩ සිටීම අපට තහවුරු කරන කෙනා ශුද්ධාත්මන් වහන්සේ. එහෙමනම් ක්‍රිස්තියානි ජීවිතයේ ගත කරන අපි ඇදහිල්ලේ විශ්වාසයේ ජීවිතයකට කැඳවීමක් ලබලා තිබෙන්නේ. නොදැක විශ්වාස කරන්නෝ භාග්‍යවන්තයෝය. එහෙමනම් අපි හැම කෙනෙක්ම අපිට දුන්නු කැඳවීම තුළ දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන්, බලාපොරොත්තුවෙන්, විශ්වාසයෙන් යුතුව ජීවත් වෙමු. එවිට ස්වාමින් වහන්සේ පිලිප්ට කිව්වා වගේ, ඔබ මා තුළ සිටින්නහු නම් මා තුළ ඔබ ප්‍රබල ක්‍රියා කරන්නාහුය. අපිට පුළුවන්. අපි දන්නවා ක්‍රිස්තුන් වහන්සේව අදහාගෙන ජීවත් වන අපිට කොච්චරනම් බලවත් දේවල්, ප්‍රබල දේවල් කරන්න පුළුවන්ද කියලා. හේතුව ඒ ක්‍රිස්තුන් වහන්සේ අප සමගයි, අප තුළයි, ජීවමානයි, දීව සත්ප්‍රසාදය තුළ බලවන්තයි. එහෙමනම් ජීවමානව දීව සත්ප්‍රසාදය තුළ බලවත් ආකාරයෙන් වැඩ සිටින ස්වාමින් වහන්සේව අදහාගෙන ජීවත් වන්නට දේවාශිර්වාදය ප්‍රාර්ථනා කරමු. ඒ මහා සුභානංචිය අපිට අනාවරණය කරන සුද්ධාත්මන් වහන්සේගෙන් අපව පුරවාලන මෙන් ඉල්ලා අපි යාඥා කරමු, කනලව් කරමු. ආමෙන්. සකල මැවිල්ලේ දෙවි සම්විධානයනි, අප ඔබ වහන්සේට පුදන්නා වූ මෙම පූපය ඔබ වහන්සේගේ ත්‍යාග ශීලීත්වයෙන් අප ලැබූ හේයින්ද, පොළවේ සරුසාරයෙන් හා මනුෂ්‍යයන්ගේම ශ්‍රමයෙන් සෑදෙනු හේයින්ද, අප සඳහා ශිවර දායක පූපේ බවට පත්වන හේයින්ද ඔබ වහන්සේ ආශිර්වාදිත වෙනසේක්වා. දෙවියන් වහන්සේ සදා ආශිර්වාදිත වනසේක්වා. සකල මැවිල්ලේ දෙවි සම්විධානයනි, අප ඔබ වහන්සේ හිරපු දන්නා වූ මෙම මිදී රස ඔබ වහන්සේගේ ත්‍යාග ශීලීත්වයෙන් අප ලැබූ හේයින්ද, මිදිවැලේ පළදාවෙන් හා මනුෂ්‍යයන්ගේම ශ්‍රමයෙන් සෑදුණු හේයින්ද, අප සඳහා ආත්මික පානේ බවට පත්වන හේයින්ද ඔබ වහන්සේ ආශිර්වාදිත වනසේක්වා. දෙවියන් වහන්සේ සදා ආශිර්වාදිත වනසේක්වා. සහෝදර සහෝදරියනි, දයාබර දුවේ පුතේ, මාගේ සහ ඔබගේ යාගය සර්වබලධාරී දෙවි පියාණන් වහන්සේ හට
ප්‍රසන්න වෙන පිණිස දැන් යාඥා කරන්න. තමන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයක්වත් වෙනු සඳහාද අපගේ තමන් වහන්සේගේ මුළු සුද්දෝසභාවයේ යහපත සඳහාද ඔබගේ හස්තවලින් සම්මිදානෝ මෙම යාගය පිළිගන්නාසේක්වා. දෙවි සම්මිදානෙනි, ඔබ වහන්සේට අප පුදන්නා වූ අපගේ පුද පඳුරු කරුණාවෙන් පිළිගෙන ඔබ දිව්‍ය පුත්‍රයාණන් තුල අපව ස්වර්ගීය ආශිර්වාදයක් කරා ගෙන යනු මැනව මේකී දේ අපගේම සම්මිදහනන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. සම්මිදහනන් වහන්සේ ඔබ සමග වෙනසෙක්වා. ඔබ සමගද වෙනසෙක්වා. ඔබගේ හදවත් ඔසවන්න. සම්මිදහනන් වහන්සේ වෙත ඔසවා සිටිමු. අපගේ දෙවියන් වන සම්මිදහනන් වහන්සේට ස්තුති කරමු. දෙවි සම්මිදානනි, සෑම කල්හිම අප වහන්සේට තුති පිදිය යුතුවද ක්‍රිස්තුන් වහන්සේ අපගේ පාස්කු බිරි පානර ලෙස යාගයක් වූ මේ උතුම් සමයේදී වඩා මහත් හරසරින් අප වහන්සේට ප්‍රශංසා කිරීම සැබවින්ම යෝග්‍ය සාධාරණය. අපගේ යුතුකම හා ගැලවීමය. කුමක් හේින්ද යත් කුරුසියේ යාගය ඉඟි කරමින් ආදීහි සිට පුදන ලද බිලි පූජා ක්‍රිස්තුන් වහන්සේගේ දිවි පිදීම මගින් සම්පූර්ණ වන්නේය. උන් වහන්සේද අපගේ විමුක්තිය සඳහා ඔබ වහන්සේ දිරියේ පූජා වූසේක. එකම යාගයේ පූජකයානෝද පූජාසනයේද පූජා පණ්ඩරද වන්නාහ. එබැවින් පාස්කු මංගල ප්‍රීතිය නුදම්බී මිහිමත ඔබ වහන්සේගේ විශ්වාසකයන් වන අපිදු ස්වර්ගීය බලතාවයන්ද සුරදූත හමුදාවද සමගෙක් වී මෙසේ ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරමු. සුවිශුද්ධය, සුවිශුද්ධය, සුරසේනාවන්ගේ දෙවි සම්මිදානෝ සුවිශුද්ධය. අහසත් පොළවත් ඔබ වහන්සේගේ මහිමෙන් පිරී තිබේ. උත්කෘෂ්ඨ මණ්ඩලයේ හොසන්නා සම්මිදානන් වහන්සේගේ නාමයේ වඩිනුතුමානෝ භාග්‍යවත්ය. උත්කෘෂ්ඨ මණ්ඩලයේ හොසන්නා. එසේය සම්මිදානනි, ඔබ වහන්සේ සැබවින්ම සුවිශුද්ධය. සියලු සුවිශුද්ධතාවේ උල්පත ඔබ වහන්සේමය. එහෙන් ඔබ වහන්සේගේ ආත්මයානන් අහසින් පතිත වන පිණිමෙන් මෙම පඬුර මත වස්වා ඒවා පරිශුද්ධවත් කරන මෙන් අපි අවනතව අයද සිටිමු. අපේ සේ යදිනුවේ මේ පඬුර අපව දෙසා අප සම්මිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම ශ්‍රී ශරීරය ශිරුදිහිරයත් බවට පත්වනු සඳහාය. ඔවුන් වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් වහන්සේව පවරා දෙමින් පූපේ රැගෙන ඔබ වහන්සේට තුති පුදමින් එය කඩා සුවකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැමමෙන්ගෙන අනුභව කරන්න මක්නිසාදයත් මෙය ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශ්‍රී ශරීරයයි. මාගේ ස්වාමිනී, මාගේ දෙවියනි. රාත්‍රී භෝජනය වැළඳූ පසුව ඔවුන් වහන්සේ මිදිරසින් පිරුණු කුසලානද රගෙන නැවත තුටිපුදා සුවකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක.
ඔබ හැමමයින්ගෙන පානය කරන්න. මක්නිසාදයත් මේ අභිනවෞද අනන්තුද ගෙවිසුමේ මාගේ රුධීර කුසලානයයි. පෞකමාව සඳහා ඔබෝදේ සාද, සියලු මනුෂ්‍යයන්දේ සාද මේ වගුරුවරු ලබන්නේෙහිය මාසෙහි කිරීම පිණිස මෙය සිදු කරන්න. විශ්වාසයේ අභිරහස සවිදානලි, ඔබ වහන්සේ නැවත වඩින තෙක් ඔබ වහන්සේගේ ශ්‍රී මරණය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ උත්ථානයට සාක්ෂි දරමු. එහෙන් සවිදානලි, ඔබ වහන්සේගේ මරණය ද උත්ථානය ද ස්මරණය කරමින් ජීවන දායක පූපේද ගැලවීම දායක කුසලාන ද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ වහන්සේ හැම වෙලේ සිටමින් ඔබ වහන්සේට තේවා පුද කිරීමට සුදුසන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුස් වහන්සේගේම ශ්‍රී ශරීරයට ශිරුධීරයට සහභාගි වන්නා වූ අප සැම ශුද්ධාත්මයන් වහන්සේ විසින් එක්සත් කරනු ලබන ලෙස අපි අවනතව අයද සිටිමු. සම්විධානනී මුලවේ පැතිර පවත්නා ඔබ වහන්සේගේම සාන්ත සභාව සිහි කළ මැනව ෆ්‍රැන්සිස් නැමැති අපශුදෝත් අප විශ්වේ ඩේරානන්ද, මැල්කම් රංජිත් නැමැති අපරාධගුරු හිමිපානන්ද රාජගුරු මණ්ඩලයද සකල පූජක පිරිසද සමගේම සභාව දයාගුණයෙන් පරිපූර්ණ වන්නට සලසනු මැනව උතානේ අපේක්ෂාව තුළ සැතපුණු අපගේ දෙමව්පියන්ද සොයුරු සොයුරියන්ද ඔබ වහන්සේගේ දයනුකම්පාව කෙරේ විශ්වාසය ඇතිව නැසුණු අනිකුස්සයල්ලන්ද සිහිකර ඔබ වහන්සේගේ ශ්‍රී වත මණ්ඩලයේ ආලෝකයේ වෙතට ඔවුන් පිළිගත මැනව අප සියල්ලන්ට දයනුකම්පා කළ මැනව භාග්‍යවත් දේව මාතාවන් වන අති පාරිශුද්ධ කුමරි මරියෝත්තමාවන් දෝතුමියගේ වෘත ශුද්ධවත් පති වූ සුදෝජුසේ මුනිදුන්ද, භාග්‍යවත් අපෝසුල වරුන්ද සුදෝජුසේ වංශ මුනිදුන්ද සෑම කල්හිම සදාකාලයේ සිට ඔබ වහන්සේට ප්‍රශංසාව ගෙන දුන් සිරිසුදවන්තයන්ද සමග සදා ජීවිතයට සහභාගි වීමට අප සුදුසන් කළ මැනව තව දවුන් හා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේම පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අප සැමට වරම් දුන මැනව. උන්වහන්සේ මගින්ද, උන්වහන්සේ සමගද, උන්වහන්සේ කෙරෙහිද සර්ව බලධාරී දෙවි පියාණනි සුද්ධාත්මයානන් වහන්සේ හා සමග එක්ව වැඩ වසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාටම අත් වේවා. අප සමග වැඩ සිටින සම්විධානන් වහන්සේව අදහාගෙන ජීවත් වීමට වරම් පතමින් මෙසේ යාඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණෙනි, ඔබ වහන්සේගේ ශ්‍රී නාමය ආරාධිත වේවා, ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා, ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙලොවේද සිදු වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව පාප අවස්ථාවන්ට අසු වීමට අපට ඉඩමදී අයහපතින් අප මුදා ගත මැනව සම්විධානනී සියලු අයහපතින් අප මුදා ගන්නා මෙන්ද
අපගේ මෙම ජීවිත කාලයේදී අපට සාමය දෙනමෙන් ද අපි අවනතව අයදෙමු. එවිට ඔබ වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුම පවින් මිදී සියලු කරදරයෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. මාක්නිසාද රාජ්‍යද බලයද මහිමයද සදාටම ඔබ වහන්සේගේ සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. ස්වකීය ශ්‍රාවකයන් අමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනි, ඔබ වහන්සේ අපගේ පාපයන් නොදකා ඔබ වහන්සේගේ සාන්ත ස්වභාවයේ විශ්වාසයේ පමනක් සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදි අප සභාවට, අප ලෝකයට, අප දේශයට, අප පවුල්වලට සාමයේද සමගියේද දයාන්විතව දානය කිරීමට කරුණා කළ මැනව ඔබ වහන්සේ සදහටම වැජබෙනසේක රජකම් කරනසේක. සමිධානන් වහන්සේම ගෙන ආ සාමය සමාදහනය ඔබ සමග නිතරම පවතිවා. අපේ කෙනෙක් කෙනාට සාමය පතමු. ඔබට සාමය වේවා. ලොවේ පව් හරින දේව බැටළු පෝතකයාණෙනි, අපට කරුණා කළ මැනව ලොවේ පව් හරින දේව බැටළු පෝතකයාණෙනි, අපට කරුණා කළ මැනව ලොවේ පව් හරින දේව බැටළු පෝතකයාණෙනි, අපට සාමය දුන මැනව. මෙන්න දේව බැටළු පෝතකයානු, මෙන්න ලොවේ පව් දුර්ලන තැනන් වහන්සේ. බැටළු පෝතකයානන්ගේ භෝජනයට කැඳවීම ලැබූ අප භාග්‍යවන්තයෝ වන්නෙමු. සමිධානනී, ඔබ වහන්සේ මාතුළට වඩින්නට මම සුදුස්සෙක් නොයමි. ඒත් වචනයක් පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුවවන්නේය. ස්වාමි දරුවනි, ඔබ වහන්සේ සත්ප්‍රසාදේ වැඩ සිටින බව මම විශ්වාස කරමි. සියලුම වරප්‍රසාද ඔබගෙන් ලබා ගන්නට පුළුවන් බව මම අදහා ගනිමි. මේ වනතුරුම ඔබට විරුද්ධව කළ අනදරවලට බෝසේ වික්ෂෝභ වෙමි. මේ ආදරය නිසා ඔබව සක්‍රමේන්තු ආකාරයෙන් දැන් ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන්වත් ලබා ගන්නට කැමති වී බෝසේ ආශාවෙමි. ස්වාමි දරුවනි, මාගේ හෘදයට වඩිනවා සොඳේ ඔබ වහන්සේ සැබෑ ලෙසින්. දැන් මා වෙත වැඩි ආසේ සිපාචාර කර ස්තුති කරමි. ඔබට වැඩියෙන් වෙන කාටවත් ආදරේ නොවේමි. ඔබගෙන් කිසි කලෙක අහක් නොවන්නට මට කරුණා කළ මැනව ආමෙන්. ස්වර්ගීය වරප්‍රසාද අප වෙතට වස්වන මහෞත්තමෝ දෙවි ස්වාමිනී,
ඔබ වහන්සේව නොදැක විශ්වාස කිරීමට භාග්‍යවතුන්ගේ ඝණයට ඔබ වහන්සේ අපව එමගින් ඇතුල් කළසේක් වේද. ඔබ වහන්සේ වදාහාගෙන පියාණන් වහන්සේගේ බලගත් ක්‍රියාවන් අප තුළින් ඉටු කිරීමට අප ලබාගත් දේව සප්‍රසාදීය සම්විධානන්ගේ බලය අපට දොඩ මැනව. මෙකී දේ අපගේම සම්විධානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සාම අපට ලැබේවා. ආමේන්. සම්විධානන් වහන්සේ ඔබ සමග වෙනසේක්වා. ඔබ සමගද වෙනසේක්වා. සියලු බලති දෙවි මහෝත්තමයන්න් වන පියාණන් වහන්සේද පුත්‍රයාණන් වහන්සේද සුදහත්මනන් වහන්සේද ඔබ ආශිර්වාද කර ආරක්ෂා කර රැක බලා ගන්නාසේක්වා. ආමේන්. යන්න සම්විධානන් තුල ජීවත් වන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. නමෝ මරියනි ප්‍රිය ප්‍රසාද පුණවන්තයනි සම්විධානන් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නාතුරෙන් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේ ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයේ වංජේසස් ආශිර්වාද ලද්දාහුමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපියෝ අපුදේශා දැනුත අපේ මරණ වේලෙහි ත්‍යාඥා කරමැනව. ආමෙන්. ජේසු ජේසුතුමාන්ගේ අති සුවිශුද්ධ දිව හෘදේනි අපට කරුණා කරමැනව. මරියතුමියගේ නිර්මල හෘදේනි අපනිසා යාඥා කරමැනව. සුදෝ ජුසේ මුනිදුනි අපනිසා යාඥා කරමැනව. සුදෝ අන්තෝනි මුනිදුනි අපනිසා යාඥා කරමැනව. සුදෝ සෙබාස්තියන් මුනිදුනි අපනිසා යාඥා කරමැනව. සාන්තානා මෑණියනි අපනිසා යාඥා කරමැනව. සුදෝ ජුසේ වාස් මුනිදුනි අපනිසා යාඥා කරමැනව. සාන්ත කුරුසය අඩයා ලැබෙන් අපේ සතුරන්ගේ නපගලබා දේවා. අපගේ දෙවී ස්වාමිනි පිතාගේත් පුත්‍රයාගේ ස්ප්‍රීත සාන්තුගේත් නාමේ ආමෙන්. ජේසු ජෙස්පීටයි.